ඔබ අපේ විශ්ව YouTube channel තවම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අද අපි කතා කරන්න යන්නේ දෙනුෂාගේ පිළිබඳවයි. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය පූනිකා ග්‍රැන්ඩම්. කුලය පූනිකේසියේ. පූනිකේසී නම් ශාක කුලයට අයත් දෙලුම් ගස සම්භවයේ වී ඇත්තේ ඉරානයේ ආශ්‍රිත මධ්‍යම ආසියානු ප්‍රදේශයේ. මෙම භෝගය ආසියාව යුරෝපය හා අප්‍රිකාවට අයත් තැන මධ්‍ය දරණී රටවල වගා කරනු ලැබේ. ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේ පමණ මධ්‍යම හා දකුණු ඉන්දියාව වෙත හඳුන්වා දී ඇති දෙලුම් ගස දැන් පාකිස්තානයේ හා ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම පාහේත් බොහෝ අග්නිදිග ආසියානු රටවලත් වගා වෙනවා. දෙලුම් ගෙඩිය වගේම දෙලුම් ශාකයේම ඖෂධීය ගුණයෙන් ඉහළයි. දෙලුම් ගෙඩියේ ලෙල්ල ඩයරියා රෝගයට හොඳ ප්‍රතිකාරකයක්. ආයිෂස් රෝගීන්ටද දෙලුම් මගින් සහනයක් ලැබීමට පුළුවන්. ශරීරයේ පටකවල ඍජුභාවය ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. දෙලුම් වලදී රසායනික සංයෝගයක් වන පූණි කැලජින් නැමැති රසායනික හේතුවෙන් මොලේ සෛල විනාශ වීම වළක්වන අතර මොලේ ඇති සියුම් සෛලවල ඉදිමු සමනය කිරීමේ හැකියාවක් ඇති බැවින් මොලේ සෛල විනාශ කරන ඇල්ෂයිමර් රෝගයේ පැතිරීම වළක්වා ගැනීමට දෙලුම් ආහාරයට එක් කර ගැනීම වැදගත් දෙයක් පරිශීලකයෝ කියනවා. දෙලුම් වල ඇති රසායනික සංයෝග හේතුවෙන් කූමටික හන්දි ප්‍රදාහ සහ පාකින්සන් රෝගයේ ලක්ෂණයක් වූ වේදනාවට සහනයක් බැවින් මුඛයේ ඇතිවන ආසාදන හා ප්‍රතිදාහ තත්ත්වයන්ට මෙන්ම පරිදන්ත ප්‍රදාහ දත් මුල් ඉදීම හා දන්ත කුහර වැළැක්වීමේ හැකියාවක් තියෙනවා මේ දෙලුම් වලට. සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වැදගත් වන සුවිශේෂී සංයෝග දෙකක් වූ පූණි කැලජින් හා යුනිසික් ඇසිඩ් ඇත. පූණි කැලජින් යනු ප්‍රතික්ෂේපකාරකයක් වන අතර දෙලුම් පොත්තේ සහ ඇටවල ග්‍රීන් ටී සහ රෙඩ් වයින් වල මෙන් තුන් ගුණයක් පමණ පූණි කැලජින් ඇති බව සොයාගෙන තියෙනවා. යුනිසික් ඇසිඩ් යනු මෙහි ඇති ප්‍රධානම මේද අම්ල වන අතර ප්‍රබල ජෛව ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ශරීරයේ ඉදිමුම් වැළැක්වීමේ ගුණයක් දෙලුම් වලට තියෙනවා. දීර්ඝකාලීන නිදනිගත ප්‍රතිදාහ රෝග මර්ධනය කිරීමට මෙම පූණි කැලජින් වල ඇති ප්‍රතික්ෂේපකාරක ගුණය නිසා වෙන්න පුළුවන්. ආහාර මාර්ගයේ ඉදිමුම් වැළැක්වීම, පීරු පිළිකා වැළැක්වීම, මහාන්ත්‍ර පිළිකා වැළැක්වීමේ ගුණයක් තියෙනවා. පුරස්ත ග්‍රන්ථියේ පිළිකා ඇතිවීම වළක්වාලීමටත්, පීරු පිළිකා සෛලවල පහර දීමටත්, පිළිකා සෛලවල පහර දීමටත් දෙලුම් වල අඩංගු විස නාශක වලට හැකි බව පර්යේෂණකින් සොයාගෙන තියෙනවා. එතකොට අපි දැන් කතා කරමු දෙලුම් ආහාරයට ගැනීම මගින් අපට අත්වන දේ මොනවද කියලා. මේ මගින් දෙලුම් විෂ සෝබාදහම විසින් අපට ලබා දී ඇති ප්‍රබලම විෂනාශකය. පෝෂණ ගුණින් අනූන පළතුර මෙහි තන්තු විටමින් ඛනිජ යන ජෛව ක්‍රියාකාරී සංයෝග බහුලව තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වැදගත් වන සුවිශේෂී සංයෝග දෙකක් වූ පූණි කැලජින් හා යුනිසික් ඇසිඩ් ඇත. පූණි කැලජින් යනු ප්‍රතික්ෂේපකාරකයක් වන අතර දෙලුම් පොත්තේ සහ ඇටවල ග්‍රීන් ටී සහ රෙඩ් වයින් වල මෙන් තුන් ගුණයක් පමණ පූණි කැලජින් ඇති බව සොයාගෙන තියෙනවා. යුනිසික් ඇසිඩ් යනු මෙහි ඇති ප්‍රධානම මේද අම්ල වන අතර ප්‍රබල ජෛව ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ශරීරයේ ඉදිමුම් වැළැක්වීමේ ගුණයක් දෙලුම් වලට තියෙනවා. දීර්ඝකාලීන නිදනිගත ප්‍රතිදාහ රෝග මර්ධනය කිරීමට මෙම පූණි කැලජින් වල ඇති ප්‍රතික්ෂේපකාරක ගුණය නිසා විය හැකිය. මෙහි විද්‍යාත්මක නාමය පියුනිකා ග්‍රැන්ටම්. දෙලුම් යන කොපමණ ආහාරයට ගත්තද සෑහීමක් ඇති නොවන රසම රස බෙහෙත් ගබඩාවක්. දෙලුම් ඔබට වෛද්‍යවරයෙකු කරා යාමේ අවශ්‍යතාවේ නැත්තටම නැති කරાવી. එය එපමණටම ගුණ ඖෂධයක් පළතුරක්. ලතින් බසින් දෙලුම් හඳුන්වන්නේ ඇපල් ඇට ලෙසයි. ඊසාන දිගීරාණේ නිජබිම කරගත්තද ඉන්දියාවේ හිමාල පෙදෙසේ දුරාතීතයේ සිටම මේ ජනප්‍රිය පළතුරක්. අදත් ඉහළම වර්ගයේ දෙලුම් රස විඳින්න ලැබෙන්නේ ඉරානයේ. දෙලුම් මිශ්‍ර පළතුරු අතර ජනප්‍රිය පානයක්. අයිස්ක්‍රීම්, යෝගට් වැනි ආහාර